ඔබතුමාලගේ ආණ්ඩුව අරගෙන දැන් මාසයක් පවු වෙනවා. දැඩි විරෝධතාවය කෙල්ල වෙනවා ඔබතුමාලා මේ දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැහැ කියලා. මේ පුංචි කාලෙට අපි තෙල් මිල අඩු කරා. දීවරයන්ට ඉන්ධන සාරධාරය දුන්නා. අද මේ මීගමුවේ දීවර ජනතාවට ඒ සහනය අපි ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොහොර සානාධාරය රුපියල් 15,000කින් අපි වැඩි කරා. ඒ වගේම පාසල් දරුවන්ට සෙනසුරාදා ඉරිදා දවස්වලත් තමන්ගේ සීසන් පත පාවිච්චි කරන්න ඉඩපස්තාව ලබා දුන්නා. තුම්බිය සේවකයන්ට විශේෂ සහනයක් විදිහට තමන්ගේ නිවසේ ඉඳලා රාජකාරියට එන්න ඒ දුම්රිය නොමිලේ ප්‍රවේශ පත්‍ර ලබා දුන්නා. ඒ වගේම මෙතෙක් කල් අපේ රටේ තිබිච්ච ඇමතිවරු මන්ත්‍රීවරු වාහන පිරිවරාගෙන ආරක්ෂාව පිරිවරාගෙන ගිය ඒ ජනතා විරෝධී සංස්කෘතිය අපි වෙනස් කරා. අද ඇමතිවරු එහෙම තත්ත්වයක නැහැ. අරලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ වට කරගෙන තාප්ප ගහගෙන ඒවා මහා මන්දිර වගේ තියන් හිටියා. අපි අද ඒවා ඉතාම සාමකාමීව ඕනම කෙනෙකුට ඒ අසලින් යන්න පුළුවන් විදිහට ඉඩපස්තා හදලා මාර්ග විවෘත කරලා තියෙනවා. ඉතින් මේ කෙටි කාලය තුල අපි ඔප්පු කරලා තියෙනවා මේ රට වෙනස් කරන්න පුළුවන් දේශපාලන හැකියාවක් තියෙන කණ්ඩායමක් තමයි මේ ආණ්ඩු බලය අරන් තියෙන්නේ කියලා. මේ මැතිවරණය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව පැවැත්වෙනවා. අද රටේ ඡන්දයක් තියෙනවද නැද්ද කියලාවත් දැනගන්න නැහැ. ඉස්සර එහෙම නෙමෙයි. මේ වගේ කාලෙට මරා ගන්නවා, ගහ ගන්නවා, ඡන්ද ව්‍යාපාරේ විශාල මනාප පොරයක් තියෙනවා. ඉතින් අද එහෙම එකක් නැහැ. ඉතින් මේවම තමයි මේ පුංචි මාසයක් ඇතුළත දවස් 30ක් ඇතුළත අපි කරපු වෙනස්කම්, තව ගොඩාක් වෙනස්කම් අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම කරමු. දැන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ මල්ලගේ ආණ්ඩුව කාලයේදී සේවකයන් 2025 වර්ෂයේදී රාජ්‍ය සේවකයන් පඩි වැඩි කරන්න අනුමත කරගත්තා කියලා. දැන් ඒක ඔබතුමාලා දෙනවද නැද්ද? පළවෙනි බොරුව තමයි ජනවාරි මාසේ ඉඳලා 10,000ක් වැඩි කරනවා. ජනවාරි අප්‍රේල් දක්වා රුපියල් 5,000ක් දෙනවා. අප්‍රේල්වල ඉඳලා 10,000 එකතු කරනවා කිව්වා. ඒ ඉතුරු වෙච්ච දෙන්න බැරි වෙච්ච හිඟ මුදල ඔක්තෝබර් මාසේ පළවෙනිදලා දෙනවා කියලා මාධ්‍ය වලට රටට කිව්වා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ජනවාරි 10 වෙනිදා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ඒ හිඟ 5,000 ලබා දෙන්නේ 2025 ජනවාරි පළවෙනිදා කියලා. ඉතින් මේක තමයි පහුගිය ආණ්ඩු කරපු බොරුව. ඒ වගේම උදයාර සෙනවිරත්න මහතාගේ වාර්තාවක් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා. ඡන්දෙ ඔන්න මෙන්න කියලා තියලා රාජ්‍ය සේවකයන්ට වැටුප් පැඩි කරනවා කියලා කිව්වා. හැබැයි ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ කොහෙවත් තැනක මුදල් වෙන් කරලා නැහැ. අඩුම ගානේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ අරගෙනුත් නැහැ. සල්ලි නැහැ. සල්ලි නැතුව බොරුවට ඡන්දෙ බලාගෙන පොරොන්දු වුණා. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. අපි තව වගකීමෙන් මේ රටේ ජනතාවට විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට කියන්නේ ලබන අවුරුද්දේදී අපි අනිවාර්යෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් පැඩවීමක් කරනවා. ඒ කොයිතරම් ප්‍රමාණකින්ද කියන එක මුදල් තියෙන මුදල් තත්ත්වය අනුව තමයි තීරණය කරන්නේ. අපි කවදාකවත් රාජ්‍ය සේවකයෝ බොරු පොරොන්දු වලින් රැවට්ටුවෙත් නැහැ, රවට්ටන්නෙත් නැහැ. අපි ඒ ජීවන වියදමට සරිලන වැඩිවීමක් අනිවාර්යෙන් ලබා දෙනවා. රනිල්ලා රාජපක්ෂලා වගේ බොරු කරන්නේ නැහැ. දැන් ඔබතුමාලා මේ පෞගිය කාලෙදී කිව්වා විපක්ෂයේදී පිටරයක්වත් දී ගන්න බෑ මේ ආණ්ඩුවට. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුවල දැන් ඔබතුමාලටත් ඒකම නෙවෙලා තියෙන පිටරයක් අද. ඉතින් පිටර ආපු ගමන් රුපියල් 20 ගානට අඩු වුණා. ආපහු පිටර මිල පොඩ්ඩක් වැඩි වුණා. ඒක ඇත්ත. ඒ සුළුහා මධ්‍ය පරිමාණ සත්ව නිෂ්පාදකයන් මුණ දීපු ගැටලුවත් එක්ක. නමුත් අද වෙනකොට ආපහු පිටරේ අඩු වෙලා තියෙනවා. දැන් රුපියල් 34ට 35ට පිටර තියෙනවා. ඉතින් බොරුවට කෑ ගහනවා. ඉතින් වෙළඳපොලේ එහෙම හිටපු ගමන් වැඩිවීම අඩුවීම වෙනවා. ඉතින් අද ආපහු අඩු වෙලා තියෙනවා. එතුමා දැන් ඔබතුමාලාගේ මේ හිටපු ජනාධිපතිවරුන්ගේ මේ ආරක්ෂාවයි තියෙන දේවල් කප්පාදු කරන්නේ ඇයි? දැන් ජනාධිපතිතුමා කියන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට, එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු ඒ අයට ඒ ආරක්ෂාවයි අවශ්‍ය කරන දේවල් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට අසීමිත විදිහට ඕනේ නැහැ. 180 ගණන් 160 ගණන් හමුදාව පොලිසිය දාලා මුරකාවල් දාලා ඒ අය නඩත්තු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිවරයෙකුට හිටපු ජනාධිපතිවරු ලබා දිය යුතු ආරක්ෂාව පිළිබඳ ඒ පනතක් තියෙනවා. ඒ පනතේ ප්‍රකාරව අපි අවශ්‍ය කරන ආරක්ෂක තත්ත්වයන් දීලා තියෙනවා. ඊට එහා ගිහිල්ලා අසීමිත දේවල් පාවිච්චි කරන එක මම හිතන්නේ වටින්නේ නැහැ. ඒක ලැජ්ජාසහගතයි. දැන් එතකොට මේ ජනාධිපතිවරු වරයා කියන හැටියට මේ ඔබතුමාලාට මේ ආණ්ඩුව තව මාස 3ක්වත් ගෙනියන්න බෑ කියලා නේ කියන්නේ?
දවල් ලීන දකින්නවා. ඉතින් ඕවා කලිනුත් දැක්කා. එතුමා මේ ඩොලර් එක 400ට යනවා කිව්වා. කොටස් වලද පොල වැටෙනවා කිව්වා. අද ඩොලර් එක 293ට අඩු වෙලා තිනෝ. ඉතින් ලංකාවේ මේ අවුරුද්දේ කොටස් වලද පොල ඉහළම අගයක් වාර්තා කරා පහුගිය දවස්වල. ඉතින් කොටස් වලද පොල මේ වගේ ඉහළන ගියේ අපේ වැඩපිළිවෙල ශක්තිමත් නිසා. ඒ නිසා එවැනි හීන දකින්න එවැනි අයට ඒ හීන දකින්න අපි ඉඩ දෙනවා. ඩොලර් එක 293ට අද අඩු වෙලා තියෙනවා. හැබැයි කිව්වේ 400ට නගිනවා කියලා. ඉතින් ඩොලර් එක අඩු වීම රටේ ජනතාව සතුටු වෙන දෙයක්. රනිල් වික්‍රමසිංහට කනගාටු හිතෙන දුක හිතෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් සජිත් ප්‍රේමදාස මේ ආණ්ඩුවක් ගන්නනේ හදන්නේ. එතුමාට ඉතින් බැරි දේවල්නේ කියවන්නේ හැමදාම. එතුමා ගිය සැරේත් බැරි දේවල් කියෙව්වා. ඉතින් ඒ විහිළු කතා රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරණේ පෙන්වුවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා එක එක විහිළු කතා බිල්ලු මවමව යනවා. දැන් ඒව වැඩක් නැහැ, ජනතාව පිළිගන්නේ නැහැ. දැන් කියන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්න මේ හිටපු මන්ත්‍රීවරුන් ආපහු පාර්ලිමේන්තුවට යවන්න කියලා ඉල්ලනවා. එතකොට මේ රටේ සංවර්ධනය සඳහා ආර්ථිකය සඳහා ඒ අය පුළුවන් අරගෙන ඔබතුමාලට සහයක් අරගෙන කරන්න පුළුවන්ද රට? හොරුන්ගේ දූෂිතයන්ගෙන් එකතු වෙච්ච විපක්ෂයක් තමයි දැන් පේන්න තියෙන්නේ. ඉතින් එහෙම හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් එකතු වෙච්ච විපක්ෂය කියන්නේ දුර්වල ජනතාවගේ විරෝධයට පත් වෙච්ච විපක්ෂයක්. ඉතින් ඒගන්ට එහෙම එකක් කරගන්න බෑ. ඇත්තටම ජනතාව ඉන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. සබ මෙවර අනිවාර්යයෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ ජනතාව අපිට ලබා දෙනවා. විපක්ෂයේ දැනටමත් දුර්වල වෙලා ඉවරයි. දැන් ඇමතුමාලා මේ ආණ්ඩුවෙන් ගහපු මේ මුදල් නෝට්ටු ටික කොහෙද මේ මොන ගබඩාවෙද කියන්නේ? මහබැංකු වෙබ් අඩවියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා එවැනි මුදල් අච්චු ගැහිමක් සිද්ධ වුණේ නැහැ. ඒක ඉට් ඉස් නොට් ඇකියුරේට් ඇන්ඩ් බේස්ලස් කියලා. පදනම් විරහිතයි, ඒ වගේම වැරදි කියලා ඉතාම පැහැදිලිව මහබැංකු වාර්තාවේ තියෙනවා. එහෙම තියෙද්දි මේ දේශපාලනයෙන් අනාථ වෙච්ච දේශපාලන හිඟන්න බවට පත් වෙච්ච අය එක එක නන්නත්තර දොඩෝ යනවා. හැබැයි ඉතාම පැහැදිලිව මහබැංකුව ඒක වෙබ් අඩවිය සඳහන් කරලා තියෙනවා. ඉතින් ගම්මන්පිල කියන්නේ මේ වාර්තාව අනුව නිකුත් කරපු නිවේදනය අනුව මේ අච්චු ගැහුවයි කියලා නේ කියන්නේ. ඉතින් අච්චු ගැහුවා කියලා කොහෙවත් දෑනි. ඉතින් පැහැදිලිව ඒ මහබැංකු නිල වෙබ් අඩවිය තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ජනතාව රවට්ටන්න, ජනතාව නොමග යවන්න මෙවැනි බොරු කියන එක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. මේක ඇත්තම රස්සාවක්. මේ රස්සාව තව දවස් 14යි. ඉදිරියෙන් පස්සේ ওই රස්සාවක් නැහැ. ගම්මන්පිල මහත්තයා ගෙදර යනවා. දැන් ඔබතුමාලාගේ මේ පක්ෂයෙන් මෙවර ඉදිරිපත් වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂාව ගැන දැඩි චෝදනාවක් කරනවා. කොහෙද ඉන්නේ, කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ පිරිසක් එක කරන්න බෑ කියලායි කියන්නේ. ඉතින් මේ මගේ ළඟ ඉන්නේ මීගමුවේ වත්තල අපේ අපේක්ෂකයෝ. මේ ඉන්නේ මහාචාර්ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ඒ වගේම මීගමුවේ අපේ වෛද්‍ය හෙන්රි රොසයිරෝ, ඒ වගේම අපේ සුබ්‍රමණියම් අපේ සහෝදරයා, ව්‍යාපාරික සහෝදරයා, ඒ වගේම අපේ අරුණසාන්ත. ඉතින් මේ ඉන්න අපේක්ෂකයෝ මේ මීගමුවේ ජනතාවට, ගම්පහ ජනතාවට ඉතාම විශ්වාසයෙන් යුක්තව පිළිගන්න පුළුවන් අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. රටටත් අපි මෙවැනි කණ්ඩායම් හැම දිස්ත්‍රික්කෙම ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගම්මන්පිල මොකක්ද එතුමා කියන්නේ? මේ ඇත්තට මේ ඔබතුමායි ගම්මන්පිල අතර මොකක්ද තියෙන දැන් ප්‍රශ්නේ? මම හිතන්නේ එතුමා අර අවධානය දිනාගන්න එක එක ජාතියව කියනවා හැමදාම. ඒවට උත්තර දෙන එක තේරුමක් නැහැ. එතුමා මිතින් තමන් විසින්ම හැල්වට ලක් කර ගන්නවා. මම හිතන්නේ මම ඒකට මුකුත් කියන්න ඕනේ නැහැ. ගම්මන්පිල වැඩිමනාපෙන් ඒක කියන්නේ. වැඩි අමනාපෙන් ගෙදරයයි. ඒක තමයි වෙන්නේ. ජනතාවගේ වැඩි අමනාපෙන් මේ සැරේ අනිවාර්යෙන් ගම්මන්පිල ගෙදර යනවා. ඇමතුමා මේ ගම්පහ ඩිස්ත්‍රික් අපේක්ෂක රංජන් රාමනායකතුමා දැන් මුදල් ගෙවා මේ ශරණ ගෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක නබුතුමා. ඉතින් ඒක එතුමාලගෙන් තමයි අහන්න ඕනේ. ඒක සදාචාරාත්මක නැහැ මම ඒකට උත්තර දෙන එක. රංජන් රාමනායක මහත්මයාගෙන් ඒ ගැන විමසන එක වඩාත් සුදුසු. ඇත්තටම එහෙම එකක් කරලා නැහැ. මේ ගම්මන්පිලගේ පට්ටපල් බොරු නෙමේ. 2022 අපේ රටට ලබා දිය යුතු මුදලක් පිළිබඳව ලෝක බැංකුව සඳහන් කරලා තියෙනවා. ඒක කොටස් වශයෙන් මිලියන 500ක් මීට පෙර ලැබිලා තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි. නැතු මේ අලුතෙන් නැහැ කරගත්තේ නැහැ. ඒක මහබැංකු වාර්තාව ඉතා පැහැදිලිව තියෙනවා. 2022 පටන් ගත්ත එක කොටස් වශයෙන් ලැබෙන එකක්. මේ අලුත් නයක් නෙමෙයි. උදේසිනේ රත්න වාර්තාව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අනුව මුදල් නැහැ. මුදල් වෙන් කරලා නැහැ.
සමුදල් වෙන් කිරීමක් භාණ්ඩාගාරේ නැතුව නෑ නෑ ඒ වර්තාව ඔයගොල්ලෝ පිළිගන්නවා කියලා වර්තාව අපි අධ්‍යයනය කරනවා වර්තාව ඉතින් කඩිමුඩියේ ඉදිරිපත් කරපු එකක් ඉතින් වර්තාව පිළිබඳ ගැටුවක් නෙමෙයි තියෙන්නේ ඒ සඳහා මුදල් වෙන් කිරීමක් නොකිරීම දැන් එමෙතුමා ඇත්තටම මේ ආණ්ඩුව මෙච්චර මේ පොඩි කාලයක් තුලදී මේ පහුගිය ආණ්ඩුව වලට වඩා මේ මාසයක් තුලදී ගත්ත මේ මුදල් වලට මේ ණය මේ ලෝක බැංකු වලින් ගත්ත ණය වල මේ ණයට ගත්ත මුදල් ගත්තයි කියලා කියනවනේ ඉතින් ඒක පැහැදිලිව මම මොනවද කරේ ඉතින් පැහැදිලිව මම උත්තර දුන්නා එහෙම ණය අරගෙන නැහැ ඉතින් මේ අවුරුදු ගානකට කලින් එන එකේ වාරික දින එක ගැන තමයි ඔය බොරුවට උඩදාගෙන කෑ ගහන්නේ අපි එහෙම දේවල් කළා නැහැ. ඉතාල වගකීමෙන් කියන්නේ. මේ ජනතාවට අසත්‍ය මේ ප්‍රචාරාරිතී ඔබතුමා නීති මේ කියන්න පුළුවන්. මැතිවරණ කාලේනේ. ඉතින් ඔය එක එක ජාතිය පච කියනවා, බොරු කියනවා, බොරු ප්‍රචාරය කරනවා. තෝවායි වළංගුතාවෙත් ටික දවසයි. බොරුව දවසින් දෙකෙන් එළි වෙනවා. කොහොමද දැන් ආපහු රණවීර වික්‍රමසිංහ මහතා මාස තුනකින් බාර ගන්න වගේ බලාගෙන ඉන්නේ? රණවීර වික්‍රමසිංහ මහත්තයාට අඩුම ගානේ මේ ඡන්දෙට ඉල්ලන්නවත් බැරි වුණා. ඉතින් මා ලොකු හැකියාව තියෙනවා නම් ඡන්දෙට ඉල්ලන්න. Watching the Life Traveler channel.